දැන් මේ තේන එක පෞලක තියෙන එක්තරා විදිහ අඳෝනාවක් මේ මහා ලිපියකින් විග්‍රහ කරලා ඉතින් මේ වගේ ඉතින් කියන්න දෙයක් නැහැ මම මෙච්චරලා කිව්ව ධර්මයෙන් නම් බැලුවොත් මේ ලෝකේ මේවා නොවෙනවා නම් ඒකයි පුදුමේ සාගසහගත ද්වේෂසහගත මෝහසහගතව හැදිච්ච ලෝකේ ඉන්න පිරිස අතරේ එකෙකුට එකේ කවුලක් නැතුව ඉඳ තියෙනවා නම් එහෙම එකක් හැදුනොත් ඒකයි පුදුමේ සඳු වෙන එක හෝ අනුපද කියා ගන්නකො ඒක නෙමෙයි පුදුමි ඒක තමයි ස්වභාවය ඉතින් අපි හොයාගන්න යනවා මොකද කොහොම හරි කවක් නැහැ ඔය ටික සුද්ධ කරගෙන සැනසෙල්ලේ ඉන්න කවුරු එකද අවිද්‍යාවත් එක්ක තමයි මේ ඉන්න හොයන්නේ ඉතින් හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙනවා මේ වගේ මේ තියෙන ලෞකික ගිහි කරදර වලින් තමගේ මියගේ ඥාති හිතාසින් එක් කාලයක ඉඳලා ඊට පස්සේ මැරිලා ගිහිල්ලා උන් ඒක පැත්තෙන් හිංගි හිංසා කරනවා. ගෙදර ඉන්න තමන්ගේ දූ පුතුන් ආදී වන්නව අය ඉන්නවා නම් ඒවත් ඒගොල්ලෝ එක එක විෂිප්ත වෙලා එකිනෙකට විරුද්ධ දේවල් කරගන්නවා. ඉතින් අන්තිමට බලනකොට එක එක පැත්ත ගත්තා කියලා එක එක කොන් කරනවා. මේ ලෝක ස්වභාවය ගිනි ගොඩක්. ඉතින් ඕක තුන ඉඳගෙන අපිට අවස්ස වෙනවා ඇලීම නිසා අපිට අත්තර ගන්න බෑ. පුතානි දුවනි අම්මනි තාත්තනි එක එක අදහස් වලින් ඇවිදිලා අපි මායා දර්ශනයකින් මායා මුලාවකින් ලෝකෙට බඳිනවා බඳ බඳ අනේ කොහොම හරි මේවා නැතුව හොඳ ලෝකයක් හදාගෙන අපිට ඉන්න දෙයක් නැද්ද අවිද්‍යාවේ තීරණයකට කොච්චර හරි ඇදලා දමනවා ඒක තමයි මේ ලෝකේ හැටි දැන් මේ ලියෝ කියවන්න ගියාම වෙලාව යනවා ඒක මම මේ කිව්ව කිසි කැටි කරලා මේ දික්කසාදු දැන් මව් කෙනෙක් ඒ වගේම තමන්ගේ මේ දුක් ගැන විල්ලා ගැන කියන්නේ ස්වභාවයේ උච්චරය ඔගෙන කියන දෙයක් නෑ අද ඉතිරින් මෙයා සසර ගමන හැදුනේ සසර ගමන අනන්ත සංසාරයේ මුලක් අපිට කියලා ඉතින් විග්‍රහ කරන්න බෑ ගිහිලා ආපු ගමන බැලුවොත් කරලා තියෙන පව් කන්දලා බැලුවොත් අපිට මෙච්චර ඉඳ හැමෝටම පුදුමයක් කියලා හිතෙනවා අපි අනන්ත සංසාරයේ පටන් මේ ධර්මයක් අහන්න නැති ලෝකෙක අහන්න ලැබිච්ච එකම දේ උද්දාමයෙන් ලැබිච්ච එකම දේ මොකද්ද ලෝකේ විද්‍යාවනේ පංචකාමයේ හැමදාම ඕක තමයි තිබුණේ පොරේ ඔක්කොම ඕකෙන් අහකෙච්ච දහමක් කියන උත්තරී ලෝකේ පහළ වෙන කාලෙක අපිට උපදින්න හම්බුණා නා බුද්ධෝත්පාදී දුර්ලභයි කියන්නේ එහෙම කාලය අති දුර්ලභ දෙයක් එනවා මේ සංසාරේ ඉන්න ගමන් අපි කවදාවත් අපිට සැනසෙන්න උත්තරී හම්බෙලා නැහැ බණක් අහන්න ඇත්ත කියා දෙන්න කෙනෙක් හම්බෙලා නැහැ අනන්ත සසරේ ඉන්නේ කාමිත ආවරණ පිරිසක් එක්කලා මරාගෙන ගහගෙන කා කොටාගෙන පොරකාගෙන තරං කරගෙන ඔහොම තමයි සසරේ ඇවිදින් තියෙන්නේ හිතෙන් කයෙන් වචනෙන් කරපු කියපු හිතපු දේවල් අරගෙන බලනකොට මේ අතරින් 100ට නෙමෙයි 1000ට එකක්වත් අපිට හොදක් වෙනවා කරලා නැහැ කාට හරි හිංගියක් හිංසාවක් තමන්ගේ වඩවඩා ගන්න සමාගේ ලෝකෙමට තමන්ගේ උජාරුවට තමන්ගේ වාසියට මේ තමයි අප්‍රමාණ සංසාරي ගත කරලා තියෙන්නේ මෙහෙම ගත කරලා ආපු ගමනේ කලාතුරකින් මේ ලැබිච්ච මිනිසත් භවකදී බුද්ධ ශාසනෙත් මුණ ගැහිලා බණපදයක් අහන්න ලැබිලා හිටයි යම්කිසි ඔළුවක් මොලයක් පෑදුනා නම් අනන්ත සංසාරයෙන් ලැබුව වාසනාවක් හම්බෙලා තියෙන වෙලාව දැන් මේ වෙලාව වෙනකොට මේක තෝරා ගන්න වෙනවා දැන් අපි කල්පනා කරලා බැලුවොත් අපි විසින් කරපු දේවල් අපි පසුපස ගලා එනවා කියන එක ඇත්තක් කම්මස කෝමි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමිති කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමිති මේ සතර ගමනේ නැහැටි කර්මයේ මුල් කරගෙන දායාද කරගෙන පිළිසාර කරගෙන ന്യാයා කරගෙන උපපති ස්ථානයේ කරගෙන යම් කිසි කරන ලද කර්මය හොඳ එකක් නම් හොඳක් හෝ නරක එකක් නම් නරකක් හෝ කියන ලෝක සම්මතේ හොඳ නරක භුක්ති විඳගෙන එන ගමන. ඉතින් හොඳක් කරලා තියෙන දෙපැ සතරදී හොඳක් ලබන්න. 1000ට එකක් හොඳ මාත්‍රයක් කරලා 1000ට 999ක් කරන්න තියෙන තරම් ජඩ වැඩ බලු වැඩ කරලා ආපු සතර ගමනක දැන් අපි මොකද හොයන්න යන්නේ අපිට හම්බෙන්නේ පාකි. අපි සූදානම් වෙන්නද හදාන්නේ? සූදානම් වෙලා සූදානම් දගත්තත් දැන්නේ. තිවුර දාගත්තත් දැන්නේ
ඕක අපිට ඉස්සර ඉඳන් හම්බුණා මෙච්චර දුර ඉන්නේ නැහැ සසල ගමන. බුද්ධහම හම්බෙලා තිබුණා මේ ඉස්සර. එහෙනම් තේරුම් ගන්න කල්ප 90 ගානක එහා ඒවා තියෙනවා අපිට ගෙවන්න. එහෙනම් කල්ප 90 ගානක් තිස්ස සසල ආපුවා. අපි ගෙවපු නැති ඒවා යෙගුඩේ තියෙනවා. එහෙනම් ওই කාලේදී අපි කරලා තියෙන වැඩි හරියක් බැලුවොත් එහෙම මේ මහ ලෝකේ නම් කරලා තියෙන ලරක අතරගත වැලි ටිකක් විතර ඇති කරලා තියෙන හොඳ. නමුත් දැන් බලාපොරොත්තු වෙන්නේ මොකද? කරදරයක් නැති සුන්දර ලෝකයක් ජීවිතයක්. මොකේ ප්‍රතිඵලද? හොදේක ප්‍රතිඵල. කරලා තියෙන මොනවද බැලුවොත් එහෙම අපි ගැන අපිටම ලැජ්ජා හිතෙනවා මේ ලෝකේ සුන්දර ලෝකයක් මවාගෙන ඉඳී හිතනවා. මා භයානක ලෝකයක් භයානක විපාකයක් මේ එන්නේ. ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජනට අරගෙන මෙතේ කපින් සිද්ධ වෙච්ච අවේද අසාධාරණ ලෝක සත්වයාට මං අද මේ කරන යහපත් දේ පුණ්‍ය පිනක් වශයෙන් අයිති වේවා. මම මේ ණයෙන් නිදහස් වෙලා ඉතින් මේම වගේ ජීවිතේ නිවනින් පූර්ණ කරගන්න ලැබේවා කියන මේ අදිෂ්ඨානය ගන්නවා මිස වෙන මොකක් ගන්නද බෞද්ධේ? බෞද්ධ පැතුම ඕක වෙන්න ඕනේ. ඔයින් එහා දෙයක් මේ ප්‍රශ්න වලට විසඳුම් ගන්න යන්නේ මේ දහම තේරුම් ගත්තේ නැති නිසා හරියට. තේරුම් ගත්තා නම් තවදුරටත් අනේ මගේ පවුලේ දුව හොඳ කරගෙන පුතා හොඳ කරගෙන සමගියෙන් සමාදන්නේ කිරිපැණී වගින්ද අපිට හදලා දෙන්න කියත් කාටවත් කියන්න දෙයක් නැහැ. අපි දන්නේ නැහැ අපේ ජීවිත අපි ගවාගෙන ආපු හැටි. අපිට මේ ටික වෙන්නේ කොහොමද? ලෝතුරා බුද්ධත්වයේ පතාගෙන ආපු ලෝතුරා බුදු පියාණන් වහන්සේට බුදු වෙලා උන්වහන්සේ දේශනා කරනවා. තමන්ට වෙච්ච දේවල් තමන් මුල් බෝධිසත්ව කාලේ පුරාගෙන එනකොට තමන් අතින් ලෝකයට සිද්ධ වෙච්ච වැරදි කීපයක්. පුබ්බ කම්ම පිලෝතිකාව දානේ කියලා අපදාන පාලීටයිච කොටසක විග්‍රහ වෙනවා. පෙර කරන ලද කර්ම බෝසත් කාලේ එනකොට සූදානම් වෙලාම ආවේ නැහැ. අතලමඟ පව් කෙරිලා තියෙනවා. සමහර වෙලාවට දේපොළ ආසාවෙන් තමන්ගේ සුළු පියාගෙන නැහැ බාප්පගේ පුතා ගලප්පල්ලට සල්ලු කරලා ගලකින් ඔළුව පොඩි කරලා මරලා දාලා තියෙනවලු. අනියක බොරු කතාවක් කියන මහ බෝසතාන් වහන්සේ නම් කවදාත් ඔහොම කරන්නේ නැහැ කියලා අපි වේරින්ද දොර හරියන්නේ නැහැ. ඒව අය ආකාරයෙන් පොත්වල අදා සඳහන් කරලා තියෙනවා. මල්ලව පොර සූරියෙක් වෙලා චන්දිකා පෙන්නන්න ගිහිලා පළවෙනි දැනගන්න ගිහිල්ලා අනිකාල ගහලා කොන්ද කරලා දැම්ම බිම ලෝතුරා බුදු වෙලා තිසුරිය ගෙවන්න වුණා. නිකන් නෙමෙයි ඔසුපත් නරකොල දුක් ගෙවලා ගෙවලා ආනන්දමයි පොට ටිකක් හෙක්කුමයි මම පොඩක් හාන්සි වෙන්න. ඔය ඉන්න ඇයට මොනවහරි ගැලපෙන ධර්මයක් දේශනා කරන්න කියලා උන්වහන්සේ හාන්සි වෙච්ච අවස්ථාව බොහොමයක් කියා තියෙනවා. ලෝතුරා බුදු වෙලා පිටේ අමාරු අරගන්න බැරුව ගියා අර කර්ම වේග. එනම් මේ වගේ දේවල් කොච්චර තියෙනවද? ඉතින් ඔහොම කර්ම 12ක් උන්වහන්සේ විග්‍රහ කරලා තියෙනවා 14ක් තියෙනවා සිද්ධ වෙච්ච කර්ම හැටියට පෙන්නලා. එන ඉතින් අපි කියන්නේ මහ බෝසත් චරිතයේ ඔය වගේ කැලී තියෙනවනම් අපේ චරිත ගැන මොනවද අපි මේ හදන්න හදන්නේ? අපි කොහොමද හතරේ ඇවිදින්න ඇද්ද? ඒකෙන් නම් හොඳම ලේසිම ක්‍රමය මොකද්ද? ලැබිච්ච අවස්ථාවේදී තව යන්තම් කොස් ඇටයක් කාහරි ජීවිතේ ගැට ගහගන්න කල්පනා කරන්න පුළුවන් මට්ටමේ ඉන්නේ. මට ඊයටි සිහි කල්පනාවෙන් අනිත්‍ය දේ දුක්ඛ දේ අනත්ත දේ සිහි කළා. අනේ ලෝකේ අනිත්‍යයි දුක්ඛයි නැත්තයි මේකෙම විදෙන්න ඕනේ කියලා ප්‍රඥාව වර්ධනය කරලා මොහොතක් හිතනවා නම් ඒ අවස්ථාව අතිශ්‍රේෂ්ඨයි. පවුලේ ඉන්න එක සමගිය හදලා හදනවට වැඩිය ඕක ශ්‍රේෂ්ඨයි. යථාර්ථේ නම් ඕක තමයි මට කියන්න තියෙන්නේ. වෙන මොනවාද මේවා හදාගෙන කොහේ ඉන්නද? අපි හදාගත්ත ලෝකෙ එහෙම එකක් නෙමෙයි. අපි කර්ම වේග කරලා තියෙන්නේ ඔහොම සුන්දර ලෝකයක ඉන්න නෙමෙයි. කලාතුරකින් එකක් හම්බුණා නම් දහහක් ගෙවලා තියෙන අපාගත වෙලා. දිවියේ කියලා අද්දවක් ගත කළා නම් දහසක් අද්දව අපාගත වෙලා. ඔහොම තමයි ගමනේ ඇවිදින් තියෙන්නේ. ඉතින් එහෙම ගමනක් තුළ අනේ මට දුකයි කරදරයි පවුලේ අය මං කොම් කරනවා මට මෙහෙම කරනවා ඌව එකක්වත් හිතන්නේ යන්න එපා. ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න.
ඒක තේරුම් අරගන්න ඕනේ විදිහට. ඉස ගිනි ගත්ත කෙනෙක් මොකද්ද කරන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ අහලා මේ උපමාවක් දෙන්නේ මේක වටිනාකම පෙන්නන්න. ස්වාමීන් ඉක්මන් කළා ගින්දර නිමා ගන්න ඉපේ. මාන්නේ ඊටත් ඉස්සෙල්ලා කොරන් ටිකක් මං කියන්න. මේ ලෝකේ මේ පංචස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා ලෝකෙ මිදෙන කටයුතු කරගන්න බලන්න මෙනිහි කරන්න. ඒ මොහොතත් නිවන් දකින්න උත්සාහ කරනවා නම් ඊට වඩා වටිනවා. දැන් මේක තරම කොච්චර දුකක් හින්දාද වෙන්නේ. ඉත ගිනි ගත්ත කෙනා ගින්දි නිවන්න ඒකට යන කාලෙත් අත්හැරලා. ඊයවන මොහොතත් විදර්ශනාවලන් දියුම් කරගත්තා නම් මේක වටිනවා කියලා පෙන්වන්නේ මේක වටිනාකම පෙන්වන්න. එහෙනම් අපි ආ කොච්චර දුරට බුද්ධ බණ අරගෙන ඉන්නේ. අපි ඉන්නේ කොහෙද කියලා පොඩ්ඩක් හිතලා බලන්න පුරුදු වෙන්න ඕන. ඉතින් මේ ලෝකේ යන සුන්දර ලෝකේ වාන්න එපා. බෞද්ධයෙක් හැටි ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන හැකි තරම් දුරට ලෝකේ අසාරයි කියලා මෙනෙහි කරන්නේ ඒකටම උදව් කරගන්න ඕවා. අනේ බලාපොරොත්තු වෙන සුන්දර ලෝකයක් නැහැ. දරුවන්ගෙන් සන්තෝෂයෙන් ඉඳ බලාපොරොත්තු වුණා කොහොම සන්තෝෂයක්. දරු සෙනෙහස දරු ගින්නක් වෙලානේ. දාලා යන්න අබ්බෑ කරන්න දෙයක්වත් නැහැ. සෙනෙහස කියන මුලාවෙන් බැඳිලා. මොකද කරන්නේ? යකන දම්බැලකින් බැන්දේකට දම්වැල කඩාගෙන ගිය හැකි මේක කඩාගෙන යන්න බෑනේ. දරුවානේ මොකද කරන්නේ? දාලා යන්නේ කොහොමද? ඉතින් බලයන්ක බං ගිහි මානවියන්ක කවුරු හරි කිව්වොත් එහෙම කොහොම යන්නද බං අර පොඩි එකා දාලා ඒකගේ මොන බලලා මම මොනවා කියන්නද? ඔය කොච්චර බැන්නත් කිව්වත් මම නැත්නම් උන්ට කවුද? මෙන්න මෙතන තමයි ඉන්නේ. කොච්චර මහන්සියලාද මම මේ ගේ පොඩ්ඩ හදාගත්තේ මගේ ජීවිත කාලේ හරි ආරම්භ කරපු සල්ලි වෙනුනේ පෙන්ෂන් නේ ඔක්කොම දාලා මේ පොඩි ලංකාවල් අරගෙන හදාගත්තේ. මේක දාලා මම කොහේ යන්නද? ජීවිතේ ගත කරන්නේ මෙහෙම තැන්වල. මෑතදී සිද්ධ වුණු එකම සිද්ධියක් මම නම් ගොත් ස්ථාන කියන්නේ නැහැ. නමුත් මේ සසල භයානකත්වය ලෝකයා අල්ලාගත් දෙයක තියෙන භයානකත්වයක් කියන්නේ. කරුණු කීපයක් පෙන්වන්න. එක්තරා පවුලක අම්මයි තාත්තයි දරුවෙකුයි මේවා කීප දෙනෙක් එක රෝහලක ඇඳක මලා. ඒ අතරෙදි ඒ පවුලෙ ඉන්න තව කෙනෙක් ලෙඩ වුණා. අසාධ්‍ය රෝගයක්. එයත් ඔපරේෂන් කරලා අර ඇඳටම ගෙනාවා. යන්තම් නිඳියාගෙන එනකොට මේ විහාටව මෙහාට හැරෙන්න එපා පිළිලෙන්න එපා කියලා තිබුණා. කෙනා දැන් බුදි. හීනයක් නොවන හීනයක් පේනවා. ඒ හීනෙකුත් නෙමෙයි ඇබෑමත් නෙමෙයි. අර මැරිච්ච එක්කෙනෙක් ඇවිදලා කියනවා මේ ඇඳ මගේ. තෝ මොකද මගේ ඇඳේ ඉන්නේ පලහකට. මේ ඉස්පිරිතාලේ ඇඳ අයිති කරන්නේ මැරෙන්න යනකොට ඇදේ ඉඳලා මැරිච්ච එකයි. කකුල් දෙකෙන් ඇදලා මෙවර දාන්න හදලා. අනිකත් ඇදිලා මොකද කරන්නේ? මේක මගේ ඇඳ සෝ මොකද කරන්නේ කියලා බෙල්ලෙන් අල්ලලා කකුල් දෙක අත් දෙකකට අද කරේ බෙල්ල අත් අද කරා. තුන් දිනේ තුන් ආකාරයෙන් ඇඳර පොරකන. ඇඳ ඉස්පිරිතාලේ. මැරෙන්නේ තුන් දින ඉස්පිරිතාලේ ඇඳී. මේ ලෝකේ පුදුමයි කියන්නේ මේකයි. අවසානයේදී හිටවු ඇඳ තාලේ ඇඳ බැරුව ඒක හිත බැඳිලා තිබිච්ච හැටි. ඉතින් මේ වගේ දේවල් නිසා හිතන්න එපා මේ ලෝකේ ඇලුම් කරන්න නම් කිසි දෙයකට. මෙයා බරපතලකම මෙච්චර සැරයි. අවිද්‍යාවේ වැහුනාම පුද්ගලයාගේ මනස කොහෙද බැඳෙන්නේ? ඉස්පිරිතාලේ ඇඳේ හිටපුවාම මැරෙනකොට ඒක සීහුණා නම් ඔහු එතනින් යන්න බෑ. අපි දැනුවත් එක්තරා දෙයක් කියන වෙනවා. මම පුංචි කාලේ එක්තරා පන්සලක සිද්ධ වෙච්ච සිද්ධියක්. මම දන්න අතුරු ස්වාමීන් වහන්සේ නමක් පන්සලක වස්වසන්න ගියා.
පත් සමාදන් වෙලා ගිහින් එක දවසයි මේ උදේ පාන්දර හාමුදුරුව එනවා වෙවුල වෙවුල හරි බයක් වෙලා තියෙනවා මම මොකද හාමුදුරුවෝ බය වෙලා වා පාත් පුංචි එකක් කෑ ගහන්න එපා බං ඔවා කියන්න පුළුවන්ද අපිට මූඩ උඩ බැලලා මූඩ කියලා ගහගත්තා වගේ නෝ ඕ ආරංචි වුණා මේම කතාවක් කිව්වා දැන් සිද්ධ වෙලා තියෙන සිද්ධිය ගැන ආපහුම කාටවත් උඹ කියන්න එහෙම එපා මේක අපිටම නින්දාවා මගින් තැන් කියන්නේ නැහැ කවුද කියලා කියන්නේ නැහැ මේ හාමුදුරුව එදා ගිහිල්ලා එක්තරා ඇඳක නිදාගත්තා කාමරේ මේ හාමුදුරන්ට ඇහෙනවා බොහොම අදින සද්දය හාමුදුරුව ගැස්සිලා බැලුවා මේ අමුතු කූලන සද්දේ මොකද්ද බලනකොට වැහැරිලු වෙච්ච ඇට කටුවාගේ තියෙන ශරීරයක් එතිච්ච වැරහැලි සිවුරක් ඇඳගත්ත හාමුදුරු කෙනෙක් වෙවුල වෙවුල ඇඳ දිහා බලා ඉන්නවා යොමු කරලා බලා ඉන්නකොට ඒ පැත්ත බලා ඉන්නකොට ඇඟ හිරි වැටලා ගියලු කියපු වචනයක් ඇහිලා අනේ උන්නාන්සේ ඇඳට ගොඩ වුණා විතරයි මං ඇදෙවන්නේ ඕක තමයි කියපු වචනේ එළි වෙනකන් ඇහැරලා ඉඳලා පාන්දරාවක් වස් කළා ඔක්කොම ඉර වස් ඔක්කොම ඉවරයි වස් සමාදන් හිට ඔක්කොම කැඩුනා සිද්ධිය මොකද්ද කියලා හොයලා බලනකොට ඒ පන්සලේ එක්තරා මට්ටමක වයසක හාමුදුරු කෙනෙක් හිටියා මේ හාමුදුරු මේ බඩු මුට්ටු වලට හරි ආසයි පන්සලේ දුර පන්සලකට ගියා මේ ධර්ම දේශනාවකට ධර්ම දේශනාව දවසේ මොකද කරන්නේ ගමේ ඉන්න අය හාමුදුරන්ට ඇඳක් පූජා කළා දැන් මේ ගමට ගිහින් පන්සලේ හිටපු ඇවිත්ලා මෙයයි මේ හාමුදුරුවෝ දැන් ඒ සිරිතක් තියෙනවා පූජා කරපු දෙයක් එහෙම තියෙනවා ඒ පන්සල දීලා යනවා මිසක් අරන් යන සිරිතක් නැහැ ඒ වුණාට මේ ඇඳලන් දාලා යන්න හිතෙන්නේ අර පන්සලේ ඉන්න හාමුදුරන්ට කියා තියෙනවා මන්නම් මේක ගෙනියන්න ඕනේ ඒ හාමුදුරුවෝ ටිකක් හිත දෝස්සේ ගතියෙන් උන්නාසේ රෝණ එකක් කරගන්නවා මෙහෙනම් ඔයාලට උදව් කරන්න මිනිසුනේ ඕන එකක් කරගන්න කොල්ලෝ හිටහංග පොඩ්ඩක් රෑ වෙනකන් හිටියට පස්සේ මොකද කරන්නේ අර ඇදී තිබිච්ච පොළු ටික ඔක්කොම කඳ බැඳලා මිටිය හදලා ඒකේ මෙට්ටේ තොතලා ඔක්කොම කරලා කදලියට වාගේ මැදගෙන කොල්ලන්ට එක පැත්තක් උසගනින් කියලා අනිත් පැත්ත කර තියාගෙන හාමුදුරුවෝ මොකද කරන්නේ කඳලකට ඒ පිටින් ගොඩේ පාරෙන් ඇදලා සෑම ආව පන්සල්ට එනකොට 10 11ක් මහුවෙලා දැන් මේක හෙට වෙනකන් ඉන්න බෑ මේ පුදුම ලෝකෙක හැටි මේ කියන්නේ අර ඇඳන් ටික තියලා මහන්සිලා ඉන්න බෑ හෙට වෙනකන් අදම බුදියෙන් ඕනේ හදාගෙන අර කොළුවත් එක්ක ලැහැත්තිලා මොකද කරන්නේ ඇඳ අටවා ගත්තා කාමරි හාමුදුරුවෝ සුවසේ බුදියා ගත්තමයි බුදේවල් නොට මැරිලා සිද්ධිය ඔච්චරයි අර මම කිව්වා හාමුදුරුවෝ ස්වසනල ගිහිල්ලා හිටා වස් සමාදන් වෙලා අන්නේ පන්සලේ ඊ ඇඳී තමයි බුදියා ගන්නට ඔය සිද්ධිය දැක්කේ උඩට ඇදලා හූල්ලව් පාර ඇට සැකිල්ලක් වගේ ප්‍රේත කයකින් වැරිච්ච කයක ඒ වගේම හිවුරක් වැහැරිලා තියෙන ඇඟේ එලිලා ආරයිද දිහා බලාගෙන හූල්ලලා අනේ උන්නාන්සේ මම ගෙනත් තිබ්බා විතරයි වැටුණා නේ කිව්වා ඒ කියන්නේ ඇදේ බුදියා ගත්තා වැටුණා දැකා ඒ කියන්නේ මැරිලා මලපිරේතය වුණා ඇඳට ආසාව දැන් මේවා කියන්නේ භික්ෂූන් වහන්සේලාට නිකලු කරන්න දෙන්නේ එහෙම නෙමෙයි භික්ෂූන් වහන්සේ කියවත් මිනිස්සෙක් නේ ඒ කාට හරි මේ ආසාවන්
අසීමිත තෘප්තියක් නැති සීමාවක් නැති ඒ දේට බලාපොරොත්තු ඇති කරගත්තාම මගේක කියලා මගේ ඒවා කියලා ඒ වාගේ මගේ අද මගේ පුටුව මගේ කොට්ටේ මෙත්තේ මේ ආදි වශයෙන් ඔය කියන ගති තියෙනවා මේවා හරි භයානක බව පෙන්වන්නයි මේ කියන්නේ නිදා ගන්න තියෙන ඇඳ ඉඳ ගන්න තියෙන පුටුව කියලා කතා කරන්න පුරුදු වෙන්න ඕනේ මගේක කියන එකත් ඇරලා අපි ඉන්න ගේ කියනවා මගේ ගේ කියන එකත් ඇරලා ඔහොම ක්‍රමක්‍රමයෙන් මම මගේ කියන අදහස සම්පූර්ණ අත්හැරලා විදිහට හිතන්න පුරුදු වෙන්න ඕනේ නැත්නම් ලොකු අමාරුවක වැටෙනවා ජීවිතේ ඉතින් කියන්නේ ඒකයි එහෙම තේරුම් අරගත්තේ නැහැ නම් මේ මැරිච්ච අයගෙන් කරදර කියන්නේ තෝවා හුගාදුරට ඕම ඒවා අපි දකින්න නැති පැත්ත අයිතිවාසිකම් කියලා අයිතිවාසිකම් කියන්නේ මගේ ඉඩම මගේ ගේ කියාගෙන එකෙක් මැරෙනකොට මැරිච්ච පරලෝ ඉඳලා එකෙක් හූල්ලනවා අරු එහෙ ඉඳලා එක උගෙලු ඔය ඉඩම මං ගත්තේ එහෙනම් මම හොරෝප්පුවක් ගහලානේ ඔබ ගත්තේ උගෙ වෙන්නේ කොහොමද ඒක මගේනේ අර මැරිච්ච එකා එහෙම හූල්ලනවා අරකත් මගේ මගේ කියලා ඌත් මැල්ල යනවා ඌත් ඒ ගොඩි බල්ලු උන් දෙන්නා මගේ කියාගෙන පොර කනකොට තායික කියලා තොගේ වෙන්නේ කොහොමද වල ඔය ඉඩම මම අහවල් එක්කලාගේ සල්ලි දීලා ගත්තා බලනකොට ඊට ඉස්සෙලා ආසාවුත් අනිත් නැත්තයි ඒක හේ පොර කනවා අයිතිවාසිකම් වලට මහ පොරයක් තියෙන ලෝකයක් ඕක තරංකාරී පොල්ට ගියාම පොලේ බඩු ගන්නනේ විලෙන්දේ කණික් වෙලඳගේ මේ දෙවිනියෙන් කෑ ගහනවා වාගේ ඔය ලෝකෙට හිත තියලා වැළුවොත් එහෙම සමහර වතුවල එකම මර ජංජාලයයි මරා ගන්න හදනවා අයිතිවාසිකම් කිය කී එකෙක්වත් දාලා යන්නේ නැහැ ඊට පස්සේ සාවේකේ කෝ එකෙක් කියවන්නේ නෙමෙයි මගේ කියලා මෙහෙ ඉන්න මිනිස්සෙක් කියලා මේ මස්ලේ කයින් ඉඳගෙන වරයි වරයි එකතු වෙලා හිටන් අරුඩ ගහමු ඊට ඉස්සෙල්ලා උගෙලුව අපේ නෙමෙයිලු ඒ වෙලාවට සමන්ගේ කාටවත් නැති වෙන්න යනකොට ඔක්කොම එකතු වෙලා හිටන් අනිකර ගහනවා ඔන්නෝම ක්‍රමවේදයක් තියෙනවා ස්ථානය පන්සලක් හරි මේක මගේ කිව්වොත් එහෙම අර පරම්පරාව විරුද්ධයි මට ඓතිහාසිකවමකට මං ඉන්නේ ඉන්නකම් ඉන්නා මිස වෙන මොකද්ද ඔය අදහස තියෙනවලු බොහොම කරදර අඩුයි ආ ඌ ඉන්නේ අයිති කරගන්න ඇවිදින් නෙමෙයිනේ එහෙම එකක් ඌ කියන්නේ නැහැනේ එතකොට අර භූත කරදර අඩුයි මේ ගෙවල් වලත් මේ සිද්ධිය මෙහෙම තියෙනවා දකින්නේ මගේ කරගෙන මගේ කියන සින්නක් කරේ දෙන්න බලාපොරොත්තු වෙන අනිකම මැරෙනකන් ඉන්නේ ආත්‍යත මැරකන් ඉන්නවා අනික දැන් ඉතින් මේක මගේ කියන්නේ හරි ආසයි වචනෙට මේකේ මගේ හරි ආසයි ඔක කියන්නේ ඉතින් කියන එක ඊට ඉතලා මගේ මගේ කිව්ව එක මැරෙනකන් බලා ඉන්න ඊට පස්සේ මට එනකොට කයිති වෙන්නේ එදා පටන් ගෙන අනික ඔකලව හංගලු වැහෙන කතා කරනවා මේකේ කාගේද මේක මගේ උඹලා මට ඕන හැටියට ඉන්න ඕන මොකද මගේ ගේන්නේ ඔන්න ඔය ජාතිය වයින්ව ඔන්න ඔය නිසා තමයි වැඩි හරියක් මේ දුක් විඳින්න අමනුෂ්‍ය ලෝකවල ඉන්න අයගෙන ලෝකෙට වැඳිලා ලෝකෙ මුලා වෙන අය ඔය මාවමයි කියන එකේ වැඳිලා හරියට සතර අපාගත වෙනවා අනන්ත කාලයක් බේරෙන්න බෑ ඔය පුරුද්ද අත්හැරගත්තේ නැත්නම් ඉතින් හැම කෙනෙක්ම උත්සාහ කරන්න ඉඳ ගන්න පුටුවේ ඉන්නවා මිසක් මගේ පුටුව කියන්නේ මොකද්ද පුළුවන් තරම් ඒවෙන් අහක් වෙන්න උත්සාහ කරන්න ඕනේ කතාවුලි මේක මගේ වලද මේක මං හදපු ගේ මං හිටවපු ගහ ඌගෙන් ඔක්කගෙම හිත අත්තරින්න ඕනේ අත්තරලා කටයුතු කරන්න පුළුවන් වුණ තරමට සැනස